ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ පොදු ජන පෙරමුණ සඳහනගත වීම පිළිබඳ තවත් සාකච්ඡා වටයක් එකඟතාවකින් තොරව අවසන් වුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මහලේ කම්දෑසිරි ජයසේකර මහතා පැවසුවේ ප්‍රතිපත්තිමය කාරණා 25කින් සමන්විත ලියවිල්ල ඉක්මනින් මාධ්‍යයට නිකුත් කරන බවයි. සකච්ඡාවද පස්වරුවේ පැවතුනේ විපක්ෂ නායක කාර්යාලයේදී යෝජිත සන්ධානයේ ව්‍යූහය ඇතුළු කරුණු ඇතුළත් යෝජනා පිළිබඳව දෙපාර්ශ්වය අද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. සකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වය මාධ්‍ය වෙත අදහස් පළ කළා. කාරණා 25ක් සහිතව අපි සකස් කරපු ඒ ලියවිල්ල බලාපොරොත්තු වෙනවා පක්ෂයේ අපේ අධිකාර ජනප්‍රතිමාගෙත් මධ්‍යම කාර්ය සභාවෙත් අවසරය ඇතුව ඒ වගේම ප්‍රජන පෙරමුණෙත් අවසරය ඇතුව අපි තාම ඉක්මනින් මාධ්‍යයට නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. දින කිහිපයක් ඇතුළත පක්ෂයේ මේ හදන පොදු සන්ධානයේ ව්‍යුහය ඒ වගේම එහි තිබෙනා වූ ක්‍රියාමාර්ග පිළිබඳව ඒ වගේම සංයුතිය පිළිබඳව අපි සකස් කරපු ලියවිල්ලකුත් අද ප්‍රජන පෙරමුණේ නියෝජිතයන් ඉදිරිපත් කරා. ඒ වගේම එතුමන්ලා විසින් අපිටත් ඔවුන්ගේ යෝජනාවලියක් අපිට ඉදිරිපත් කළා. පස්සේනේ දැන් පස්සේ අපි අනිවාර්යෙන් නැවත හමු වෙලා අවසන් සාකච්ඡාවට කිපේ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් ඔබතුමාලට ගැළපීමක් නොගැලපීමක් මෙතන තියෙනවා. නෑ කිසිදු නොගැලපීමක් නෑ. ඉතින් අපි ඔක්කොම එක පක්ෂයට බය. ඉතින් අපිත් අපි අතර නොගැලපීමක් තියෙන ඉඳියක් නෑ. මොකද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක මූලයකින් ආපු කට්ටිය. ඉතින් ඒ නිසා කිසිදු ભેදයක් මෙතන නෑ. කලබල වෙන්න එපා. ඉතාම ස්ථාවර වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කරනවා. ජනාධිපතිතුමා අද කියනවාද ඔබතුමාලා කියනවා නම් කියන්න පුළුවන් කියලා ඉදිරි ඒගොල්ලන්ට පුද්ගලික ප්‍රශ්න ඇති මාත් එක්ක. ඉතින් මට ඒකට මට අදාළ කාරණා නෙමෙයි. මම උන්ට මුකුත් කියන්නේ නැහැ. මට කියන්න දෙන්නේ උන්ට නැවත ඒවා පෙරලා යන්න කියන එක විතරයි. ඒ නිසා ඔකට කලබල වෙන්න ඕනේ නැහැ. ඒක ඔබතුමාලා ළඟට අනිවාර්යයෙන් එයාලට එන්න වෙනවා. ඉදාක් පස්සේ යටත නෑ. එහෙම කවුරුත් කිව්වේ නෑනේ. දැන් නැති ඒවා අදින්න එපා. මේ ව්‍යුහයන් පිළිබඳව දෙපාර්ශ්වයේම යෝජනාවන් අපි එකිනෙකා හුවමාරු කරගත්තා. මීළඟ වටේට අපිට තියෙන්නේ මෙන්න මේ ව්‍යුහයන් දෙක සාකච්ඡා කරලා අවසන් එකඟතාවයක් ව්‍යූහයන් පිළිබඳ එකඟතාවයකට එන එකත් ඊට පෙර අපේ සහෝදර එකබද විපක්ෂයේ දේශපාලන පක්ෂත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන එකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය වෙනස් පැත්තක තියෙන නමුත් මේකත් එක්ක කොහොමද මේක යන්න පුළුවන් කියලා මම ඒ ගැන අනාවැකි කියන්න සුදුනම් නැහැ. මම නමුත් අපේ අරමුණ UNP විරෝධී පළල් පෙරමුණ නිර්මාණය කර ගැනීම නම් බොහෝ අයට සිද්ධ වෙයිවි යම් යම් පියවරයන් පසුපසට තියන්න. දැන් මේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යන වෙලාවනේ ඒකේ තියෙනවා බැක්ෆුට් පසුපාදයේ ක්‍රීඩා කිරීම. ඉතින් පසුපාදයේ ක්‍රීඩා කරන්න වෙන සමාන අවස්ථාවල් තියෙනවා විකට් එක බේර ගන්න නම්. ඉතින් අපි බලමු. ඔබතුමාලගෙන් එන අපේක්ෂකයා ඉස්සරහට දාලා නෑ. අපේක්ෂකයා පිළිබඳ කිසිම වෙලාවක සාකච්ඡා කළා නෑ.